ඉතාම කනගාටු දායක පුවතක් අදත් අපි දැක්ක මේ පුවත්පතේ බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේ දෙමළ ඊලමකට පූර්ණ සහය දෙනවා. ඉතින් දෙමළ ඊලමකට පූර්ණ සහයෝගය දෙනවා කියලා කියන්නේ තමිල්නාඩුවේ අලුත් මහයම. හැම සැරේම අපි දකිනවා මේ තමිල්නාඩුවේ දේශපාලන නායකත්වයට එන අය ඒ තමිල්නාඩුවේ ඡන්ද පදනම රැක ගැනීම සඳහා අපේ රට උකසට තියන්න සූදානම් වෙනවා. අපි තමිල්නාඩුවේ මහමැතිතුමාට කියනවා තමුන්නාන්සේ තමිල්නාඩුවේ ඉන්න අහිංසක ජනතාවට වැසිකිලි ටිකක් හදලා දෙන්න බැරුව මෙහෙ ඇවිල්ලා වෙනම ඊලම් ගොඩනගන්න එන්න එපා. තමිල්නාඩුවේ අහිංසක ජනතාවට ඉස්සලා වැසිකිලි ටිකක් හදලා දෙන්න. තමිල්නාඩුවේ ප්‍රශ්න ගණනාවක් තියාලා එහේ අහිංසක දමල ජනතාවට විශාල ප්‍රශ්න රාශියක් තියෙද්දි අපේ රට තුල බෙදුම්වාදී සංකල්ප ජනිත කරන්න හදන්න එපා කියලා අපි කියනවා. මේ පැත්තෙන් උතුරේ ඉන්න මහමැතිතුමත් ඒ දේම කරගෙන යනවා. උතුරට යවන මුදල් උතුරේ ජනතාව වෙනුවෙන් අද ලබා දෙන්නේ නැහැ, වියදම් කරන්නේ නැහැ. උතුරේ අහිංසක දරුවන් පාසල් යන පාසලේ අඩුපාඩු ටික හදන්න උනන්දු වෙන්නේ නැහැ. ගොවි ජනතාවගේ ප්‍රශ්න ටික විසඳන්න උතුරට යවන මුදල් ටික ප්‍රයෝජනෙට ගන්න නැහැ. ඒ මුදල් ටිකත් අහපව් මහ භාණ්ඩාගාරයට එවලා ජනතාවට ප්‍රශ්න තියනවා කියන එක ජනතාවට හේතු ගන්නෝලා ඔවුන්ගේ දේශපාලනේ වවන්න හදනවා. මේ පැත්තෙන් තමිල්නාඩුවත් ඒ බලපෑම කරනවා. අද අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ විශේෂයෙන්ම මේ රජයේ සංහිඳියාව ගොඩනගන දමිළ ජනතාවගේ අහිංසක ඉල්ලීම් රාශියක් තියෙනවා අපි දන්නවා. සාධාරණ ඉල්ලීම් ඒවා ඉටු කරන්න ඕනේ. ඒවා ඉටු කරන්න අවශ්‍ය පසුබිම ඒ සහයෝගය ලබා දෙන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය කරමින් තිබියදී මේ වගේ බෙදුම්වාදී සංකල්ප ඉස්සරහට ගෙනල්ලා මේ ප්‍රශ්නේ තවත් උඩුදුවන තත්ත්වයට පත් කරන්න එපා කියලා අපි තාම ගෞරවයෙන් AI ගෙන් ඉල්ලන්න කැමතියි.